නමෝදස්ස වගවෙතු වරහතෝ සම්මා සම්බුන්දස් අත්තනෝකම්ම කු බානං තවන්ජනෝකුරුතියේ පියංති වාසනාවන්ත ශ්‍රද්ධා සම්පන්න කාුණුක පින්වත්න අදත් හිමිදිරී වාසනාවන්ත ශ්‍රද්ධා සම්පන්න කාරුණුක පින්වත්න අදත් හිමිදිරි පාන්දර ස්වර්ණවාහනි රූපා නා ලිකාවින් විකාශනය වෙන ඒහි පස්සකෝ දහම්පනට සබදධන පින්වත් උප සිිදෙනනාටම සෙතක් සාන්තියක් යහපතැක්ම සිද්ධි වේවා කියලා මුලින් අපි ආසිරුවාද කරන. අද අපි කල්පනාගලා ඔය පිනතුන්ට ඉතාමත වැදගත් දයනික ජීවිතය අත්‍යාවස කරුණක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මකාරණාව මතක් කල දෙෙන්. මේ ලෝකෙ ජීවත්වන සෑම කෙනෙක්ම බොහෝම කැමැති ජනප්‍රිය වෙන්න. අපි ධර්න්නවා සමාජයේ ජීවත්වෙනකොට ජනප්‍රිය ධර්මදේශකයන් වහන්සේ නමක්. ජනප්‍රිය නිමේ දෙකේ ජන්‍රිය රංගන ශිල්පියෙක් ජනප්‍රිය ගායකෙක් ජනප්‍රිය දේශපාලිකය කාදී වසේ සමාජයේ විධ තරාතරංවල අය පිළිබඳව හමුන් හඳුන්වා දෙන අවස්ථාව තියෙන. මේ මහපොළුවේ ජීවත් වන කිසිම කෙනෙක් ජනතාවට අප්‍රිය කෙනෙක් වෙන්න කැමති නෑ. හැම කැනාව කැමති ජනප්‍රිය කෙනෙක් වන්න. එහෙමනං අද බුදුදමේ හැටියට මං ඔය පිනුතුර තේරුම් කළ දෙන්න හදන්නේ ඔබ ස්ත්‍රී පුරුස බාල මහලු ලොකුගොඩා ගිහි පැවිදිි කවුරුහෝ වේවා. ජීවත්වෙන කාලය තුළ සමාජය තුළ ලෝකය තුළ ජනප්‍රිය කෙනෙක් වෙන්නේ කොහොමද. ජනප්‍රිය වෙන්න කැමිති වෙච්චි තරමින් කාටවත් එහෙම ජනප්‍රියවෙන්න ලැබෑ. ඒ සඳහා අවස්සයන කරුණු බුදුහාදුරු ඉතාමුදින් දේශනා කරල තියෙන. මෙහිදී උන්වහන්සේ දේශනා කරනවා අත්තනෝ කම්මක උබ්බානං තන්ජනුව කුරුතේ පියන් යංගිසි කෙනෙක් සමාජයේ ජීවත්වෙනකොට තමන්ට අයිති, වගකීම්, යුතුගම්, රාජකාරි, නිසිාකාරව හරියාකාරව අනලස්ව ෂස්ට කරනවද ආන්‍යහෙම ස්ට කරන කෙනා සමාජය තුළ ජනප්‍රිය වෙනවා. ස්වාමීන් වහන්සේ නමක් වේවා. ජනාධිපති අගමති හෝ වේවා පුංචි දරුවෙක් වේවා පාසල් ශිස්්‍යෙක් වේවා අම්ම කෙනෙක් වේවා තාර්ත කෙනෙක් වේවා ආයතන එක වැඩ කරන්න. ඕනෑම තරාතනමක නිලයක දරණ කෙනෙක් වේවා ජනප්‍රය කෙනෙක් වඩනං අනිවාර්යෙන්ම තමන්ට අයිති රාජකාරි කටයුතු නිසිාකාරව හරිාකාරව වරද දැන් නඇතු ස්ත කල යුතුමයි. මෙ මේක තමයි ජනප්‍රවීම රහස තියෙන තැන් මේ සමාජ ජීවත්වන කිසිමගෙනනකොට වගකීමක් නැතුව ජීවත්ව ැබැ හැම කෙනාටම ආයතන මට්ටෙමෙන් සේවය කරනගොට නිලවසයෙන් පවරපු වක්කම් තියෙනවා ඔට සමාර කපි කර ඩියුටි ලැස්තුව කියලා රාජකාරී ලැස්තුව එහෙම නම නීම කල්ලා ලැස්තුවක් නොචුමුණ වුනත් සමාජයේ සම්මතියක් තියනවා. ගුරුවරෙක් වුණාම මෙන්න මෙහෙම කටතු කරන්න ඕන. මන්ත්‍රය කෙනෙක්කුුණා මෙහෙම කටතු කරඩ ඕන. ස්වාමින් වහන්සේ මකුණා මෙ වැඩකරන්න ඕන කියලා ලිකෙතව තියන වකේමෝට අමතරව සමාජයේ සම්මුෘතියක් තියෙනවා මෙන්න මෙහෙමයි ක්‍රියා කරන්නුව පිළිවැර කියලා. ආන්නේ කියන පිළිවලට ඕනෑම කෙනෙක්. දිවාරාත්‍රී වේශමාසයන් නොබලා තමන්ගේ වක්කීම හරියාකාර කරනුවන් නිරායාසෙම ඔහු ජනප්‍රි කෙනෙක් වෙනවා. දපිතු දැම ස්වර්ණ වහනි රූපා නාලිකාව කියලා දැම් මෙතන විශාල පිරිසක් සේවය කරනු එක අන්සවල. දැම ඒහි පස්සෙකෝ වැඩසන නිකාන්සියක්. තින් තමන්ගේ වක්කීම හරියාකාරු තේරුන් වන කවුරුත්තායි ඇගිල්ලෙන් ඇල්ල කියනකං ඉන්ඩෝර්ණය. අද සමාජි අපි දකින්න හුගක්. දුර ලොකු ජාතික දුල්ලතාවයක් තමයි හැමිල්ලාම නිතරෝම අනුන් කියනකම් බලඟන්න මොක හරි කරන්න. තමන්ට අයිතිදේ තමන් දන්නවනම් මට මම කරඩඕන මේ දේ කියලා කොයිදහෝඒවා කවරුවත් ය පිටිපස්සයෙන් ඇවිල් ඇැඳිල්නෙන් ඇල්ල පෙනකන් ඉන්නතුව හිතා මතා වැඩකිරීම ඉතාම අවශ්‍යයි. මෙන්න මේක තමයි දියුණේ රහසත් ජනප්‍රවීමේ රාසක් හිතල වැඩ කරන්න කටය සමාජ හුගාක් මල්ලි. දැන් ෙදර දුරේ වනත් බලන්ඩ ඔය පින්නතුන්ගේ දරුවයම හිතල මතල වැඩි කනවාද කියලා දැන් ෙදර කුණු තියනවා. කාටත් පේනවා කොස්ස කරග අතුගානෝද අම්හරි තාතරය ඇවිිල් කියන්න ඕනොද පුතේ දුවම අතුගාන්න කියලා ඔන්න තියනවා මිදුලේ මල්ගස් පායන කාලි. වතුරධාලනය දවස් ගානිිකි. කවුරුත් අනගහල කියන්න ඕනද මේ මල් ගස්සට වතරෝටිකක්්දාන්න කියලා වේල්ල තියෙනවා කියලා. එහෙම කියන් ඩෝන නෑ. ඒක තමයි බුද්ධිය කල ගැන මුස්ස්‍යයාට තියෙන්ෙන විශේසත්ව බුද්ධිය. අනි සත්දුට නෑ. එතකොට කල්පනා කරලා හිතල මතලා මං මෙන්නේ දේ මෙම කරන්්ඩෝන්ල යංගිසිගෙන කරන්නවනං එය අතිසේම ජනප්‍රගෙනෙක් වෙනවා. සමහරය හිතලගන්න වතියා. නම නියම කල් ලති ඉන්න ඒේව හරියට කරන්න ප්‍රධානය පේනගෙනෙක් ඉන්නවලන් විතරක් කරනවා අනිත්වෙලාට ඔහේ නිකන් කාලය ගත කරනු. එහෙමගෙන සමාජයට ප්‍රයෝජනයක් ඇත්තෙෙන්න ජනප්‍රේවෙන්නෙත් නෑ කවදාවත් ඒ පූජිල දියුණු වෙන්නෙත් නෑ. එනිසා බුදු දහමි උගන්න මූලිකම දේ තමයි තමන්ට අයිති රාජකාරය. වගකම හරියාකාර නිසිආකාර විෂ්ට කරන්ඩ එහෙම පුද්ගලය අනිවාරයෙන්ම. සමාජයේ ජනප්පිය කෙනෙක් බාට පත්වනගෙන කාරණාව. මේතිමන් බොහොම වැදගත්ම කරුණක්. මෞදදම් භපියන්න මතා කරන්න කැමැති. උපතින්ම මේ ලෝකයේ ඉප දෙන මිනිස්සු ළමයි අනිවාර්යම වැඩ කරන්න කැමැති. කම්මැලියෝ මේ ලෝක උපදින්න. බලන්ඩ චූටිකාලේ යම්තන් නැගින්ඩ වගේ පුළුවන් වයසකරන පුංි දරුවේ. කියී අ දවල් කරන්න හදනමද කියලා. ඔන්න අම්මා කොස්ස අරන් අතුගාන දැක්කාම පුතාර දුවටත් හදෙන මමත් අතුගාන්න. යාතාම ලොකු නෑ යත් බැරි බැරි ගාතේ කොහමරි අරකෝස්සරෙන් චුට්ට අතුගාන්න හදනවා. අම්ම කසේ වැඩක් කරනකොට ළමයිළඟට ඇවිල්ල එක ලුණන ගෙටියස් සුද්ධ කරල දෙෙනවා නැන්න පොෝටික් ගාල දන හදන ර උදව්ක් කරන්න හදන ස්වභාව ධර්මයම හොඳර නිරීක්ෂණය කල බලන්ඩ මේ පුංචිකාලි දුුවක්වේවා පුතක්ේවා කොච්චර වැඩ කරන්න කැමැතිීද කියලා. ඒ වැඩ කරන්න කැමැත්තිෙන් ඉදිරිපත්වන හැම ොහොතකම අපි අම්මල තාත්තලට අවබෝධයක් නැතිකම නිසා. අධ්‍යකෙන්ක් නැති නිසා අ වැඩ කරන්න හද ළමයා නරොත්තනවා. හා හා පති. ඔයා ගතය කුණු ගෑවි. ඕ කරන්න නැපොත කරම් පාඩන් කරන්න. පු ඔය වැටේ ඕක පුටුව පැත්තිගින් තියන්නඩුව නෙමං ගැතියන්න. ළමයා කරන්නට හදන හදනදී පුතේ ඔයාට බෑ දයි ඔයාට බෑ ඔය නිකංගඩ මං කරන්නන් කියලා අම්මරි තාතරි අත්තම්මරි සීහරි කරනවා. ළමය මොනදී කරන්න හැදවත් වලක් වනු. හරිම භායනකැ පින්වති මේක. හරියට හොඳයට දළු දාල හැදෙන ගහක් දල් කටලදා නොවාගේ දරුවාගේ පෞරුෂය මැකී යනොම යෝග ඩකිරීම නිසා.ඒ නිසාශක්තිසම්පන්න කාර්යක්ෂම ක්‍රියාසලි දුවෙක් පුතෙක් මනුස්සෙක් ලෝකෙට බිහි කරන්න දොරනං. කවදාකත් මේ විදිහට වලක්වන්ඩ එප පොඩිපොඩි කාලි පොඩිපොඩි දවල්රනන්න ගොට වලක්වන්ඩ එපයිවට දිරිමත් කරන්න දහිර කරන්න. වැරදි වෙරදදි පුංි වැඩක් අපයුතු කොස්ස කරම් පොඩ්ඩක් අතුගානවා ඇගේ පන්සේදන ලදරු පාසලක්. පුංචිල්ලම එට සෙල්ලන් කරන්න බෝල බෝනිික්වට අමතර පුංචි කොහු ඉදල් මංගේගන්න තියෙනවා. ඇයි අර පොඩිකාල අතුගාන්නට පුරුදු කරන්න. බැරි බැරි හරි පොඩ්ඩක් හරි අතුගානව දැක්කම්ම අම්මතාත ගුරුවරු වැඩිහිට අගේ කරන්න රෝට. ආපුතාාවඔය හරි හොඳට ලස්සන අතුකාල තියෙනවා. ඔය හරි හොඳපුතෙක් දුවක් කියලා පුළුවන්තන අගේ කරන්න රන්න. මගේ කරන ගට ප දන්න නැතුව මයගේ හිදේ ඇතිවන පවරුෂය. මට යම පුළුවන් කෙනෙක්. අම්ම මට හොඳැකිව තාත මට හොඳයිැකිව්වා කියලා අර දරවාතුළ ඇතිවන ආත්ම ශ්වාසය. ඊට පස්සයා නොනොවත්ව ම හිතන හිතන දේවල් හොඳට කරන්න පටන් ගන්න. ක්‍රියාශීලී වෙනවා. එතුව නිතරම බැහයි බැහැ කියලා එපාපාගල වලක්කවපුුවම අරමං කලින්කිව්වාගේ හැදිීරණ ගහක් අත්ත කල්ලදානෝ වගේ මොට වෙනවා. ඒ දරුවවා හිතනවා මට බැරි කෙනෙ අම්ම මට බෑකි වතාත මට බෑකිවාමැ බැරි කෙනෙ දරුවගේ ආත්මිශ්වාසය සහමුලින් නැතිවෙන. පින්වට මේ ලෝක උපදින දරුවක්ගේ ළමේගේ ආත්මිශවාස ඇතිවන්නේ තොටිල්ලෙදී චටිකාලේ තොටිල්ි දරුව නලවොනවානි ඔන්න නලවල දැන් දරුව නදී ඒ දරවා පැදිකත් වන නිද නොවන හැරෙනවා ඇහැල බලපුවා අම්ම පේන්ටත් නෑ තාත පේටත් න අත්තම පේටත් නෑ දරන එක්ම දයයි කතාතරට බෙනාව පොඩි දරවා අටනවා. ඇඩුවන් සද්‍යය ඇහිල්ලා අම්ම ළඟට ඇල්ලා තොටළඟට ඇල්ල දරුව අතරගානු. ඔන්න දරුවවා ගීත ඇතුන විශ්වාසයක් මං ඇඩුවොත් මගේ අම්ම මානකටනවා මෙන්න ආත්මිශවාස තින පලිනි තැන. අන්නේ වගේ ක්‍රමාණුකූලව දරවා තුළ ළමයා තුළ මට පුළුවන් කියන පවරුසසි ඇතිවන විදීට ආත්මිශවාසය ඇති වැඩ කරන්නඩ ඒ දරුවවා දක්ෂේක්ය වු. ට දවසක් හම්බෝ වනා විදේශ කතර එනකොට හොඳ ව්‍යාපාරික මහත්තයෙක් නෝනයි මහතයක් දෙන්නම ගුවන් යානයේදී. මංහ මොකදමි හාදනේ පුතා නවත් අඩාවවා සිංගප්පූර. මංගුව ඇයි කියලා. අනේ හාදනය දැන් අවරු දාශ කන වයිස කිසිම දෙයක් කරන්නේ විස්කෝල ිහිල්ල විල්ල සපත්දුක පිටි නි ඇතර පරනොැකුවා අම්ම ඕනෙක සපදය ගලගඩට. මන්ට විස්තරාපං බලපං කිසිම දෙයක් ලමය කරන්නේ. ඒනිසා මන්ගවට කරගන්න පුළුවන් වෙල හිතාගෙන සිංගපුරේ නවත්තන්ඩ ආවාකෝ. මංවල් ළමයගේ වැරද්දයක් නෙමේ අම්ම තාථ දෙේන එක වැරද්ද. පොඩිකාලෙ ඉඳ දරුවාට හැම දෙයක්ම කරල දෙනකොට දරුවා අකර්මණ කෙනෙක් වෙනවා. නිස්ක්‍රිය කෙනෙක් වෙනවා. ඒනිසා පොඩිපොඩි දේවල් සපත්තු දාගන්න එක මේසක දාගන්න එක පොඩිපොඩිදේවල් පොඩිකාදන් දරුවන්ට කරගන්න ඉඩ දෙෙන. වලක්වන්ඩ එපා. ඇ සමල් ලමයි ඉන්නවා ඩුවසයි තමන්ගේ රාජකාරය කෙසේවෙතත් කෑමකාාව පිගානුවත් හෝ දැන්නේ. අවුදු විශ්ස විසි පහ වෙලාවත් කරන ඇමකොද. ජීවිතය හැම දාමත් අම්ම කරල දුන්. ගේ අතු ගාලදැම්ම ක්‍රෙදිරිගේ හේදවා කෑමකාව පිගාන්න හේදුව චින් ලමට මොකද කරගැන. කිසිම දෙයක් නෑ. ඒම කල් කල්ලා අනත පාන්සිිපට ලොකුණනාට පස අම්මතා දරුවට බනිනු. මුත් කරන්න දුව මකුත් කරන්න මෙලෝදයක් කල්ලන්නනෑ කොස්ස කල්ලන්නනෑ දරුවන්ට බැල්ල වැඩක් නෑ තමටමතව බැනගන්ඩ වැලද කලි තමන්. ඒසා සමාජය ජීවත්වෙනකොට පෞරුෂයක් තියෙන. ආත්ම විශ්වාසයක් තියෙන මනුස්සෙක් නිර්මාණ කරන්න ඕනනං. මෙන්න රහස. එංසා දරුවන්ට පොඩිකාදම් වකීම් පවරන්ඩ අගේ කරඩ දරවා දක්ෂෙක් වෙනවා කම්මෙලියෙක් වෙන්නේ. ඒනිසා තමන්ට වක්කීමක් ඇතු වැඩ කරන පුළුවන්ග කියගෙන බෝඩට පත්වයෙන. පොඩිකාල ඔපිනුු දැක ඇති නාට්‍ය පෙෙන්න්න පුංචි ලමයිගේ. පෙර පාසල්ලන වශසේ පොඩි නාට්‍යය තියෙනවා. දාහම් පාසල්ලවත් තියෙනවා රජයේ පාසල්ලවත් තියෙනවා. බන්ගොන් නාට්‍යයක් ගත්තම් පස්සේ නාටික චරිත කීපයක්. ්‍රරජ්ජුරුවන්ගේ චරිතය තියෙනවා බිසෝන් වහන්සගේ චරිතය තියෙනවා කුමාරයගේ චරිතය තියෙනවා පුරෝහිතය චරිතය තියවා ෆරාජ සේවයකගේ. නාට්‍යයක්ක් වනාම නාට්‍යේ රඟපාන කටේ මන්ට ඔෝන් රාජකාරී කරන්නඩුව. රජුරු රජ්ජුරුවන්ටෝන් රාජිකාරි කොරට කරනවා. පුරෝහිතය පුරෝහිතයට ඕන කරන කරදවා. මේ සමාජයේ වගකම් බෙදා හදාගන කරන්න විදියි. මේ පුංචි නාට්‍යෙන් අපේ චරිත ඇතුළක් කරන්න. නාට්‍ය සාර්ථක වෙන්නේ තමන් අදාල වැඩේ චරිතය හරිිය රඟපැවුත්තු විතරයි. මේ සමාජත් නාට්‍යයක් වගේ පින්න සමාජි. එනිසා ඒ අයට ඕන රාජකාරී කරන්ඩ අවස්ථාවදය නිරදෙන්ට අගේ කරන්නඩ එහෙමනාම හොඳ වර්ණවත් විචිච්චෙ තරිත සමාජය තුළ නිර්මාණය වන වනිවාරින්. අපේ ලංකාවේ අද සමාජිගත්තම් පස්සේ ඉතාමන්ම දුරුවලයි මේ අන්සේ. අම්මල තාත්තල මන් දන්නවා සමහරකට්ටිය බලවත් අසන්තෝසිෙන් අමනාපෙන් ඉන්නවා. අපේ දරුවූ කිසි දෙයක් කරන්න ඔහේ කම්මෙලිකමට ඉන්නවා. හම දක්වෙන ඉන්නවා කෑම්කාප් විිගානුවත් හෝදන්න දුක්වෙන ගඉන්නවා එතනයි වැරදුනේ දියලෝකයේ දියුණු රටවල්ලුල පොඩිකානම්ම දරුවන්ට යංයන් වක්ගයෙන් භාරදීලා ඒවට උදව් කරලා කනවා දැකලා අගේ කලා ඒ දරුව දක්ෂබවට පත්වනාා ලංකාවෙත් මේක මෙහෙම තිබුණා මෑතකාලේ අපේ අම්මල තාතලාත් අම්මල සියල දරුවන්ට වඩාත් ආදරය කියලා හැම දෙයක්ම ලඟට කරලා දීපු නිසා දරු රෝබෝ රුබෝට පත් වුණා. නිකං පඹියෝ වගේ පවට පත් වනාා ක්‍රාසියලී නැතිවුණා. ඒ නිසා මේ සමාජීවත්වනකොට අපි ඔන්නෝ කියන වකීම් තේරුම් අරගන කරදු කරන්නල අනිවාරයෙන්ම චතරගන්න. දැන් සමහරකට්ට ඉන්නවා මේ සමාජයේ තමගේ යුතුකම් මුකුත් කරන්නේ නෑ. ඔහේ නිකන් තනතුර පමණත් දරාගෙනන්න. මැතිවරණුල දෙකර තියෙනවාන මැතිවරණයක් ලංගුණාව පසේ මනාප ලබාගැනීම සඳා පෝසර් හැමව තැනම තාප්පොල බිත්තිෝල. මොකදවැන් කියන් දක්ෂ, ප්‍රියමනාප, කඩිසර, අවංක, කාර්යසූර අහවල් කෙනට චන්ද දෙන්න. ඇතවසේම තමන්ගේ යුතුකං කොටස කළා නං මැතිවරණ ලඟනාා පස්සේ දත්තිස් දෙකම පේන විදියේ පින්තුර අලවල දැන්විම් අලල්ල පෝසර ගහන්ෝනද පෝස්්‍රය ගහණ්ඩෝන නෑ වැඩ නොකොලොත් තමයි තමන්ට එහෙම කරඩ වෙන්නේ. ඒනිසා දැන්වීන් ගහල ජනප්‍රී වෙඩ බැහැ. පෝතර ගල ප්‍රසිද් වඩ ප්‍රසිද් වඩ පුළුවන් ජනප්‍රී වඩ බැ. පින්වාන්නේ ප්‍රසිද්ධවීමකන් එකක් ජනප්‍රීවීම ගැන තාව එකක්. ප්‍රසිද්ධ වෙච්චි තරමට කෙනෙක් ජනප්‍රී වෙන්න නැහැ. දැම් බලඩු එහෙමනම් ඔය සහරන් අර පාස්කු ප්‍රහාරි බෝම්පයක් පිපිරවන කටයෙක් එකහු වෙලා සතියක් එන කලේ මු ලෝකෙන් ප්‍රසිද්ධ වුනානි එයාගේ නම් කෝඉති ජනප්‍ර වුණද නැහැ. සහරකට්ටියය ප්‍රසිද්ධය හොයාගෙන යනවා එතන ජනප්‍රියකම නැහැ. ජනප්‍රිය වෙනවකොට ප්‍රසිද්ධීනිකම්ම ලැබෙනවා. ඒසා ඔබ ඔබට අවංක වඩ. ඔබ ඔමට ක්‍රියාසීලී වඩ. ඔබ අනුන් රවටයන්න්න ඇන්දපා තමන් රැවටෙනවා. ඒසා සමාජය ජීවත්වනකොට මේ ජනප්‍රය භාවිතාම අවශ්‍යයි. දැ සමිතියක් වනාාම සමිතියක නිලදහරි මණ්ඩලය ඉන්නවා සභාපදලේකම් බාණ්ඩාගාරික ති සමාරගටි හරිම ජනප්‍රියයි ඇැයි කතාගනවා නි්කරට ප්‍රියමනාප කතාගනවා වැඩ කරන්නගේ පොදු වැඩ චන්දා දෝස බයාමූහා සතර අගතයන් තොර වැඩ කරනවා මේ අමගේ යාලුව මෙ අමගේ තරහා කල වෙනසක් නෑ එකොටොගේ සමසේ සලකනවා ඒවගේපුන්තිමත් තීන්දුවක් ගන්න කොට හොන්දරට කරලා මැල්ල හොයිල බල තීන්දුවක් ගන්නවා මෝඩ තීන්දු ගන්නේ මෝහෙන් තොරයි. බය මොනම හේතුවන් නිසාත් බයක් නිසාවත් වැරද්දක් එයා කරන්න හැ වැදි තීදුවක් ගන්නේ චන්දා දෝසා දෝසෙන් වැඩ කරන්නේ දේශ කල කනෙ තරහා අපට සමා ජීවතන නොයෙක්. ඒක ජීවත් වන සිද්ධ වෙනවා. අප අමනාපකට්ටිය මනාපකට්ටිය දේසිෙන් තරහයින් යගහිකට තීන්දුවක්කා ගත්තොත් එතින්ද කියනවා තරහත් කෙනාට ධර්මය පේනෙත් නෑ හොඳනක පේනෙත් නෑ කළ යුත්ත නොකළ යුතු තෙරෙන් නෙ නෑ. ඒසා සතර අගතන් තොරව සමාජයේ ඔබ ක්‍රියාකත්මක වෙනවම් කටදු කරනවනන් ඔබ ඉතාමත්ම ජනප්‍රග එබබවට පත්තුවු අනිවාරෙන්. මේ ජනප්‍රය බව අවශ්‍යය මනුසුලූගේ ජීවතන ඔබට ජනප්‍රිය වඩ ක්‍රියාව පමණක් නෙමේ ඔබේ බාහිර පෙනුමත් අවශ්‍යයි පෞුරුසය කාන්තාවක් වේවා පිරිමයක් වේවා අඳින ඇතුම ලස්සනට අඳින්ට කොන්්ඩි හොඳර පීරන්්ඩ නියපොතු කපන්්ඩ පෞරසත්වයගල ගැන්නේ ගමන බිමන කතාවා හැසිරියම හිනාව. සන්න විදියට කරන්නල ඔබේ ජනපපියකම එතින්ට ඔබට එනු. ඔබට සමාජ බොහෝ දේවල් කරගන්න මේ පහසුවක් යෙනවා. ජීවිතයේ බොහම සරල වෙනවා කටිය ප්‍රේමනාපෙනකොට හරියට කරොන්තියෙන්න මලක් ළඟට මීමැස්යන්න වගේ ඔබ වටා පිරිවරේ ක්‍රස්යෙනවා. ඔබ හුද කලාවෙන්න තනිවෙන්නේ දුකගදී සැපකදී ඔබට කල් ාන මිත්‍ර සම්පතිය ලැබෙන. මිත්‍රයෝ බලය නිසා ලංවෙන වන එහෙම ලංවෙන මිත්‍රියෝ බලය නැතිවිජාට නැතිවෙලායනු. ඔබේ ගුණවත්කං වැඩිකරගණඩ ඒක ජනප්‍රීවීමේ රහසක්. කරුණාව දයාව ආදරයේ සෙනහස මෛත්‍රිය මනුස්්‍ය ගුණධර්මන්. කෞද මේ වටා කැමැති හැමගෙනාම කැමති. ඒනිසා ඔබගේ චරතය තුළ ඔබ ජනප්‍රී වෙනෙක් කෙනෙක් වඩ කමැතිටං. සමාජි හිතකාමි කෙනෙක් වෙන්ට කැති න. මේ ගුණධර්ම දියුණු කරන්න. කරුණාව දියුණු කරඩ, මෛත්‍රය දියුණු කරන්න, පරිත්‍යයාගේ දියුණු කරඩ, ඉවසේම දියුණු කරන්න විසේසයෙන්. අත්‍යවශච දෙයක්. අස්ට ලොක ධර්මෝලදී පක්ෂපාතිය වෙන්න ඇතුව කම්පා වෙන්නැතුව මධ්‍යස්ථව ජීවත්වෙන්ඩ ඔබ හිතර ගණ්ඩ. එහෙමනාම් ඔබගේ ජීවිතය ඔබට සතුරජාග ජීවිතයක් වෙයි. අසාහනයෙන් තොර ජීවිතයක් වෙයි. ැ සමහරකට්ටය ඉන්නවා මට දැන් ජීවිතේපා වෙලා. මටදැන් උනත් එකකයි මලත්තකයි. ච්චා බංගත්වර පත්වෙචය ඉවා තෘප්තියක් නෑ ඇයි ඔබට එහෙම වෙන්නේ. ඔබ සමාජයේ වටිනාගෙනෙක් ුුණානං කාටත් වුවමනා කෙනෙක් ුුණානං ඔබට කවද කොත් එහෙමිතෙනෑ. ඔබ සමාජයට වූමනා කෙනෙක් වෙන්න. අනුන්ට සේවයක් කරන පුළුවන් කෙනෙක්වෙඩ. ඔබට වටිනාකමක් ඇති කෙනෙක් වෙන බවට පත්වවෙ. ට කවුරුත් ආදරය කරයි. ඔබ කවුරුත් ප්‍රිය කරයි. ඔබට ලොක ඉල්ලුමක් ලැබෙයි. කොහේගියත් ඔබට නිසි තැන නිසි පුටුව ලැබෙයි. ඒකයි අවශ්‍ය. ඒනිසා බුදු වනේ හරිම ලස්සරට මේ සමාජයේ ජීවත්වන ඔබේ ජීවිතය ආලෝකො මත් කරගන්න විදිිය. ඔපමට්ටන් කරගන්න විදිය. ඒ ලස්සන කරගන්න විදිය අපේ බුදුහාරුකාරිය කරන්න කවරුත් කියනකම් බලගිට පෑ. ඉතල වැඩි කරන්න පුරදුුවෙන්න්ඩ ඒ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ලඟාවෙන්න තැන ඉතනයිම්. ඔබ යංග තැනක සේවය කරන්නවනං. ඔබට උසස්වීෙන් කාප්ස්රරි ඉල්ල එල්ල අන්ෝන නෑ. ඔබට වැට වැඩි කරලකාටක් කියන්න ුවමනාවක් නෑ ආයතනය ප්‍රධානයා. ඔබේ සේවය අගේ කරන්නවා. ඕනම ආතනක ප්‍රධානයයක් කැමති තමන්ගේ ආයතනේ දියුණුුවනට. දියුණුවෙන් නම් ක්‍රියශ ලි අවන්කෝ වැඩගන්නන කට්ටි අවශ්‍යයි. එහමක නත් දෙක්කන් කිසි ප්‍රධානය කවදාකොත් යා අතාරන්නේ යාට පුළුවන් තරම් පහසු ගන්දෙනවා. එහෙම හිතල වැඩ කරන්න මේ බුදුහාදුරු දේශනගරන ඒකයි. උන්වහන්සේගේ බුද්ධ චරිතය කාලය තුළ ස්වාමීන් වහන්සට තනතුර පවා ප්‍රධානය කළා ඒක න්නේ දේශකයන් වහන්සේ ලාතරත ධර්මය ධරන ස්වාමින් වහන්සේ ලාතරත උන්වහන්සේගේ දක්ෂතාවෙන් අගේ කරලා තනතුර පවා දීලතිීෙනම්. ඒංසා ඔබගේ ජීවිතය වාසනාවන්දවෙඩනං අනිවාරයම නිතරම හිතල මතලා තමන්ටද රාජිකාරි කටතු කරඩ ඔබේ දියුණව ජනප්‍රතතාආවිතරම තීරම්. ඒසා හිමිදිරි පාන්දරමේ උතුම් දහම් පන්්ු විතට අරගන. ඔබත් ඔබේ දරුවොත් නිසි මඟට ගණ්ඩ. ජාලුවන්ටත් මේ පණ්ුව දෙෙන්ඩ එතනයි ඔබේ සේවය. එනිසා දදේ පාන්දර ර වා පස්ස ග දහම් ප්යුතුලින් ඔබට මේේතුුන් දහම ප් හදවතයේ තැම්පත් කරගන නිතන චතර මෙනහහි කර මේ යන්න කටතු කරන්න. අධහිමිදිරි පාන්දර මේ දහම්පන සවන්දීමෙන් උබ රැස්කරගතතා වසීල කුසලලානි සංන්සයන්. මේ ධර්ම දේශනාවේ දාාගදරුපින්න්නතුන්ට ඔඕන් නම්මින් මේ පල්ග සිලු දෙ නාටත් රටවාසී ලෝකවා සැමක නාටත් දෙවියන්ට තනමෝදන් වේවා. සිලු දෙ නාටමුතුම් වූ නිර්වානාවබෝධය පිණසම. මේ කුසල් හේතුවාසන වීවා. ආකා සට්ඨාජ බුම්මට්ටා දේවා අනාග මහිද්දිිකා පුුණයන්තං අනුමෝදිවාචි රංරක්කන්තුු සාසනං ආකාසට්ඨාජ බුම්මට්ටා දේවා අනාගා මෛද්දිිකා පුුණඥත අනුමෝදිවාචි රංරක්කන්ඳු දේශනං ආකා සට්හාාජ බුම්මට්ටා දේවා අනාගා මෛද්දිිකා පුුණඥන්තං අනුමෝදිිත්වා සිරංරක්ක අන්තුතුවන් සදාති ධර්මස්්‍ය වනේ ආනසංස්වසියෙන් සෑම්ිගෙනාටම ඒ කාන්තුවසයෙන්ම යහපතක්ම සිද්ධ වේවා. දෙදහස් විස්ස අපප්‍රේල් අට වැනිතින මිය කිය ශ්‍රීලංකා යුද්ධ හමුතාවේ විශ්්‍රහමලත් WMA සුමිත් ජෑරත්න සහෝදරයා ඇතුළු දෙදහස් දහනාවය ජනවාරි දහස්සේ වැනිදිනමිය කියිය පියා WMA විචේරත්න මවජන් නෝනා දයන් අන්ද සහෝදරයා ලිලි නෝනා යන පවුලේ නැසීගිය සියලුවඥාතීන්ට පින් අනුමෝතන් වෙෙත්වායැයි ප්‍රාර්ථනා කරමින් නිික්ටඹූයේ සහෝතරීෙන් දෙතනා ඇතුළු දූතරුවන් විසින් අද දින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලතේ.